Hola, amor, te mando. Ay, buen día. Thank you.
¿Qué hombre copia? Api pura venua me cate. Me botelete pura venua de antergana y cae. De cae. De cae. Tunay. Tunay. Aterai. Aterai. Paha. Onne. E botale piruna hariyata coping, yogurt coping, pahak dammam. Api dan balamu me botalete yogurt coping kiyakda yanne kiyala. Etakota apita kiyanna puluwan me botalede loku kiyala. Onna balanna hariyata ganan karaganna putte. Ekai. 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 Dekai. Dekai. Tunai. 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 Hatarai. Hatarai. Tunai. Hatarai. එතකොට එහෙනම් මේ බෝතල් දෙකෙන් මේ බෝතල් දෙක ගැන පුතාලට මොකද්ද කියන්න පුළුවන්? මේකට කෝප්ප දෙකම හතරයි. ඔව් දෙකටම සමානයි. දෙකම සමානයි. මේ බෝතලේ මේක උස්සයි වගේ පෙන්නට මේ බෝතල් සමානයි. ඔව් එකම ප්‍රමාණයේ වතුර අල්ලන්නේ. මේ දෙකටම එකම ප්‍රමාණයේ වතුර අල්ලන්නේ. අපිට ඕන නම් මේකම තවත් විදියකට බලන්න පුළුවන්. අපිට මේ එක බෝතලේක වතුර අයිස් මේ බෝතලේ වතුර ටික මේකට වක් කරන්න පුළුවන්. බලමු. අපි මේ බෝතලේ වතුර ටික මේකට වක් කරලා බලමු. එහෙම දැන් මේක සමාන නම් මොකද වෙන්න ඕනි? මේ බෝතලේ පිරෙන්න ඕන. මේ බෝතලේ මේ වතුර ටිකෙන් මේකට දැම්මහම මේ බෝතලේ පිරෙන්න ඕන. අපි බලමු. ඉරවල් නැතුව වතුර දාමු. මේකට පුරවල බලමු. එතකොට මොකද්ද ලොකු කියලා? ඕන දැන් මේ වතුර ටික මේකට දැම්මම මේක පිරෙන්න ඕන මේ බෝතලේ. දැන් මේ බෝතලේ පිරিলা නැහැ නේ නේද? මේ බෝතලේ පිරিলা නැහැ. මෙතෙන්දයි වතුර තියෙන්නේ. මේ පේනවනේ පුතාලට? ඌවන් බලන්න. මෙතෙන්ට විතරයි වතුර තියෙන්නේ. ඔව්. දැන් අපි මේ බෝතලේ වක් කරලා බලමු. ඔව්. දැන් වක් කරලා බලමු. මොකද උනේ? ඒ බෝතලේ මෙතෙන්ටම පිරුණා නේද? ඒ බෝතලේ ඔව් පිරිලා. එහෙනම් මේ බෝතල් දෙකෙන් පුතේ පොඩි බෝතලේ මොකද්ද? වතුර අඩුවෙන් අල්ලන්නේ මොකේදද? එන්න මේ බෝතලේ පොඩි බෝතලේ මෙන්න මේ ඔව් මේ බෝතලේ තමයි පොඩි එක නේද? ඔව් මේ බෝතලේ වතුර පිරුණා. මේ බෝතලේ දෙකෙන් වක් කරා පොඩි බෝතලේ ඒ බෝතලේ පිරුණේ. එහෙනම් මේ බෝතලේ පුංචි, මේ බෝතලේ ලොකුයි. මොකද මේකෙන් එකක් ගන්න ඉඩ තියෙනවා නේද? තව වතුර ටිකක් ගන්න ඉඩ තියෙනවා මේ බෝතලේ. එතකොට මේකේ වතුර මේ බෝතලේ තමයි ලොකු බෝතලේ. මේ බෝතලේ තමයි පොඩි. මේකේ ප්‍රමාණය වැඩි. මේ වතුර අල්ලන ප්‍රමාණය
අඩුයි. දැන් මේක දැන් අපි ලොකු බෝතලයක් අරගෙන පොඩි බෝතල් දෙකකුත් අරගෙන අපිට තවත් ක්‍රමයකට වතුර මනින්න සංසන්දනය පුළුවන්. දැන් වතුර සංසන්දනය කරන්න පුළුවන් අපිට තවත් විදියකට. අපි බලමු තවත් විදියකට භාජන දෙක තුනක් අරගෙන කොහොමද අපි භාජන වල ධාරිතාවය සංසන්දනය කරන්නේ කියලා. භාජන දෙකක් ගත්තා. මේ භාජන දෙකෙන් අපි බලමු මේ භාජන දෙකෙන් වතුර පුරවලා මේ බෝතලයට දාලා අපිට බලන්න පුළුවන්. දැන් මේකට වතුර එකක් පුරවලා මේකට වතුර. එතකොට මං වක් පෙන්නන්නම් පුරවල වක් කරලා. බෝතල් වල ධාරිතාවේ මනින්න පුළුවන්. අපි දැන් මේක වක් කරනවා. ඊරෙන්නේ නැති වෙන්න. ඔන්න පුතාලට පේනවද? දැන් මේ බෝතලෙන් එකක් තමයි මේ. මම මෙතන ලකුණක් දානවා. මම මෙතන කොලයක් අලවනවා. ඔන්න. මේ මම කොලයක් ඇලෙව්වා. පේනවද පුතාලට කොලයක් අලවලා තියෙනවා? මෙතෙන්ටනේ වතුර තියෙන්නේ. දැන් ඔව් මේ කොලේ අලවලා තියෙන පුතේ වතුර තියෙන ධාරයක. කොලේ අලවලා වතුර තියෙන ධාරෙට. එතකොට අපි ඔන්න දැන් මේ බෝතලෙන් එකක් තමයි මේ. අපි දැන් අපිට දැන් ඕනකම තියෙන්නේ මේ බෝතල් දෙකෙන් ලොකු මොකද්ද පොඩි මොකද්ද කියලා බලාගන්න. මේ බෝතල් දෙකෙන් ලොකු මොකද්ද පොඩි මොකද්ද කියලා බලාගන්නනේ අපිට උවමනාව තියෙන්නේ. අපි දැන් මේක තමයි මේ ප්‍රවේශයන්නේ. ඔන්න දැන් එක බෝතලයකින් මේ බෝතලෙන් වතුර එකක් අරගෙන ලොකු බෝතලයට වක් කරා. එතන අපි ලකුණක් තියාගත්තා. මෙතෙන්ට තමයි වතුර තිබුණේ. එහෙමනම් මේ බෝතලයට වතුර එකක් පුරවමු. මේ බෝතලයට වතුර එකක් පුරවලා මේ වතුර ටික මම දැන් අයින් කරනවා. හැබැයි ඒ ලකුණු කරපු තැන තියෙනවා. මේ ලකුණු කරලා තියෙන්නේ මේ කහපාට කොලයක් අලවලා තියෙන්නේ. ඒක පුතාලට පේනවා. මේ ඒ මට්ටමට තමයි මම මේ අලවල තියෙන්නේ. මම දැන් ඒ වතුර ටික අයින් කරනවා. ඒ වතුර ටික අයින් කරා. හැබැයි බෝතලේ කොලේ අලවපු මට්ටම මේ විදියටම තියෙනවා. මෙතෙන්ට තමයි අලවල තියෙන්නේ. මම දැන් මේ බෝතලේට වතුර එකක් පුරවනවා. ඔන්න මේ බෝතලයට වතුර එකක් පිරෙව්වා. දැන් පිරිලා වතුරෙට. මෙතෙන්ටම පිරිලා. දැන් මම ඒ බෝතලේ වක් කරනවා මේකට. ඔන්න බලන්න පුතේ. දැන් අපිට අර කොලේ අලවපු මට්ටමට වඩා මේ බෝතලේ වතුර මෙතෙන්ටම පිරিলা නේද? ඉස්සර වෙලා වතුර තිබුණේ මෙතෙන්ටයි. මේ කොලයක් අලවලා තියෙන ටීචර් මෙතෙන්ටනේ වතුර තිබුණේ. ඊට වඩා වැඩියෙන් වතුර දැන් මේ බෝතලේ තියෙනවා. දැන් අපි ඉස්සෙල්ල වතුර ටික අයින් කරලා තමයි මේ බෝතලෙට මේ වතුර වක් කරේ.
ඉස්සර වෙලා බෝතලෙන් වතුර දැම්මම තිබුණේ මෙන්න මෙතෙන්ට. මේ මේ ජල මට්ටම අඩු වෙලා තිබුණේ. දැන් ජල මට්ටම වැඩි වෙලා තියෙනවා. මේ බෝතලේ වතුර තියෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එහෙනම් පුතාලට කියන්න පුළුවන් මේ බෝතල් දෙක ගත්තම මොකද්ද මේ බෝතල් වලින් වැඩියෙන් වතුර අල්ලන්නේ? මොකද්ද මේ බෝතල් වලින් අඩුවෙන් වතුර අල්ලන්නේ කියලා. දැන් බලන්න පුතේ මෙන්න මේ බෝතලෙන් තමයි ඉස්සර වෙලා මේ කහපාට කොලේ අල්ලපු මට්ටම තියෙන්නේ. එතකොට එනම් මෙන්න මේ මට්ටමට වතුර තියෙන්නේ මේ බෝතලේ. එහෙනම් මේ බෝතල් දෙකෙන් මේ බෝතලේ වතුර තමයි මේ තියෙන්නේ. මේ උඩ මට්ටමට තියෙන්නේ මොනම එතන කොලේ අල්ල කලවන්න. මේ බලන්න මේ උඩ මට්ටම තියෙන්නේ මේ බෝතලේ යට කොලේ තියෙන්නේ මේ බෝතලේ. හොඳයි දැන් එහෙනම් වතුර මේ බෝතල් දෙකේ ගැන අපිට එතකොට මොනවද කියන්න පුළුවන්? මේ බෝතල් දෙක ගැන අපිට පුතේ කියන්න පුළුවන් මෙන්න මේ මගේ යටේ තියෙන මේ බෝතලේ ලොකුයි මේ බෝතලේ පොඩි කියලා තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. කියන්නේ අල්ලන ජල ප්‍රමාණය මේ බෝතලේ වැඩි මේ බෝතලේ අඩු. දැන් අපිට ඕන දැන් අපි දැන් ඔව් අපි දැන් ක්‍රම තුනක් බැලුවා. මේ අපි ක්‍රම තුනකට වතුර මනින විදිය සසඳලා බැලුවා. පළවෙනියටම අපි බැලුවේ එක භාජන දෙකක් අරගෙන එක භාජනයකින් අනිත් භාජනයට වතුර පිරෙව්වා. එතකොට කොහොමද ඒ භාජනයේ ලොකුද පොඩිද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි භාජන දෙකක් අරගෙන වෙනමම භාජනයක් අරගෙන භාජනයක් අරගෙන අපි බැලුවා එක භාජනයකින් බෝතල් දෙකට වතුර මැනලා ගණන් කරලා අපි බැලුවා කොහොමද කීය කීය ආවද කියලා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් වුණා මොන බෝතල්ද ලොකු මොන බෝතලේද පොඩි කියලා. හරි දැන් අපි තවත් විදියකට මැනලා බලමු. අපිට පුළුවන් පුතේ දැන් ඔන්න අපි මේ බෝතල් ටික අයින් කරලා දැන් අපි මේ බෝතලයට වතුර එකක් පුරවමු. මේ බෝතලයට වතුර එකක් පුරවමු. ඔන්න අපි මේ බෝතලයට වතුර එකක් පුරවලා ගත්තා. මේ බෝතලේ වතුර එකක්ම තියෙනවා. ඊළඟට අපි බලමු මේ බෝතලෙන් සමානව වතුර භාජන වලට දාලා බලමු මේ බෝතලේම සම්පූර්ණ භාජන වලට පුරවමු. එතකොට අපිට බලා ගන්න පුළුවන් මොන් මේ බෝතලේ වතුර කොච්චර යනවද කියලා. ඊළඟට අපි තවත් බෝතලයකට වතුර පුරවමු. ඔන්න අපි බෝතල් දෙකකට වතුර පිරෙව්වා. අපිට දැන් ඕන බලාගන්න මේ බෝතල් දෙකෙන් වැඩියෙන් ලොකු මොකද්ද කියලා. අපි ඉස්සර වෙලා අපිට එතකොට ඔන්න තවත් ක්‍රමයකට අපි තමයි දැන් මේක මැනලා බලන්නේ කොහොමද කියලා. ලොකු බෝතලේ බලමු අපි පුතේ අපිට ලොකු බෝතලේ කොහොමද එන්නේ කියලා. අපි දුව මෙතනින් ඉදිරුවක් අරන් ගියාද? අපි දැන් බලමු පුතේ මේ බෝතලෙන් ඔන්න වතුර මේ මේ විදුරට මම පුරවනවා.
එකයි දෙකයි තා චුට්ටයි ඉතුරුලා තියෙන මේක වීදුරුවක්ම නැහැ ඔය බලන්න කොන්න දෙකකට දෙකකටයි දැන් වතුර දෙකකට පිරුණා අනිත් එකේ තියෙන්නේ පොඩ්ඩක් වතුර තියෙන්නේ පොඩ්ඩක් දැන් ඊළඟට අපි බලමු දැන් අපිට මේ බෝතලෙන් මේ වීදුරු පුරවන්න උනේ වීදුරු දෙකයි අනිත් වීදුරුවේ පොඩ්ඩයි පිරුණා අපි දැන් මේක පැත්තකින් තියමු අපි මේ ටික ඔන්න දැන් ඒ ටික පැත්තකින් තියලා අපි මේ බෝතලෙන් පුරවලා බලමු මේ බෝතලෙන් මේ වීදුරු වලට පුරවලා බලමු එකයි දෙකයි තුනයි තුනයි තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා බෝතලෙ තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා තුන පොඩි අපි බලමු වීදුරුවකට දාලා මයිකෝන් මයිකෝන් නම් මේ අපි දැන් බලමු අපි මේ වීදුරුවට වක් කරලා ඒක පිරුනේ නැහැ නේද ඒ වීදුරුව පිරුනේ නැහැ වීදුරු දැන් මේ බෝතලෙන් අපි ඉස්සර වෙලා වක් කරාම වීදුරු දෙකයි ටික කොටයි තිබුණේ දැන් මේ බෝතලෙන් වතුර වක් කරාම තියෙනවා වීදුරු කීයද 1 2 3 තුනකුත් තව ටිකක් තියෙනවා මේ තුනකටත් වැඩිය තියෙනවා එහෙනම් පුතේ ඔන්න දැන් අපි මේ ක්‍රමයට වතුර මැනලා බැලුවම අපිට හිතා ගන්න පුළුවන් බෝතල් වලින් මොන බෝතලේද වඩා ලොකු කියලා දැන් අපි ක්‍රම කීපයක් බැලුවා අපිට වතුර මනින්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා වතුර මනින්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා එකක් තමයි එක කෝප් එකකින් තවත් එකකට වක් කරලා මැනලා බලන්න පුළුවන් ඊළඟට දෙවෙනි ක්‍රමේ තමයි ඒ ලොකු භාජනයක් භාජන දෙක අරගෙන එකින් එක වෙනමම භාජනයක් අරගෙන ඒකට පුරවලා වතුර භාජන වලට පුරවන්න පුළුවන් කීයක් තියෙනවද කියලා අපිට ගණන් කරලා කියන්න පුළුවන් ඊළඟට තවත් ඔව් තවත් ක්‍රමයක් අපි බැලුවා භාජන තුනක් අරගෙන භාජන තුනක් අරගෙන ඒ භාජන වලින් එකකට වතුර පුරවලා ලොකු භාජනයට දැම්මා ඒක අපි ලකුණු කරගත්තා ඊළඟ භාජනය අරගෙන ඊළඟ භාජනයට වතුර පුරවලා ආයි ලොකු භාජනයට වක් කරා ඒකත් අපි මේ මට්ටම ලකුණු කරගත්තා එතකොට අපිට බලා ගන්න පුළුවන් වුණා ඒ භාජන දෙකෙන් කොයි භාජනයේද ලොකු කියලා. දැන් අපි දැන් ඊළඟට අපි හෙව්වා තවත් එකක් ලොකු භාජනයට වතුර පුරවලා පොඩි භාජනවලට වක් කරලා බැලුවා. ඒවයි කොහොමද වතුර පුරවලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. එතකොට ඔන්න දැන් අපිට දැනගන්න පුළුවන් පුතේ ඔන්න කීප විදියකට අපි වතුර මැනලා සංසන්දනය කරන්න පුළුවන්. වතුර මැනලා සංසන්දනය කරන්න පුළුවන්. දැන් අපිට බලන්න පුළුවන් ඕනනම් අපි මේ බෝතලයට වතුර එකක් පුරවමු. ඊළඟට තවත් භාජනයකට අපි දාලා බලනවා ඒ භාජනයේ කොතෙන්ට වතුර පිරෙනවද කියලා. ඒ භාජනයේ කොතෙන්ට වතුර පිරෙනවද මේක ඉතුරු වෙන මට්ටම කොතනද? දැන් අපි භාජන දෙකක් අරගනිමු. ඔන්න අපි ගන්නවා
¿Es el pepio libre? Sí. ¿O no? ¿De mi botelete va a tener que curar?